අයිවන් දුවේ පුතේ අදත් අපි දුනවසර ඡේදයක් කරනවා ඡේදේ මම මුලින්ම කියවන්නම් පුතාලා හොඳට අහගෙන ඉන්න ඊට පස්සේ අපි ඡේදේ අදහස අර්ථය පැහැදිලි කරගනිමු තිත්මෝ කීප දෙනෙක් ඉදිරියට ආහ ඔවුන් ගමන් ගත්තේ යාන්තමින් පොළවට පා තබන්නාක් මෙන් ඊතා නිසලවය අන්තට්ටු කීපයක් දැරූ ලොකු මුවෙක් වැව ඉවුරේ සිටගෙන දෙකන් ඒ මේ අත හරවමින් උදාන ලීලාවෙන් බලා සිටියේය ඌ රලේ නායකයා වන්නට ඇත ඌ එසේ සිටිද්දී සෙස්සෝ වැවට බැස දිය බොන්නට ඌහ මුව දෙනක් කුඩා පැටවකුත් සමග දියට බැස්සාය අනතුරුව මෙතෙක් වේලා ගොඩ සිටි මුවාද වැවට බැස්සේය ඔන්න ඕක තමයි පුතේ මේක තියෙන්නේ වනගත ළමෝ කියන ආචාර්ය ඩොන් පීටර් පියතුමා විසින් රචනා කරපු පොතේ දැන් අපි ඒකේ අර්ථය එකින් එක බලමු කොහොමද කියලා තිප්මෝ කීප දෙනෙක් ඉදිරියට ආහ දැන් ඉදිරියට ආවේ කවුද පුතේ තිප්මෝ කීප දෙනෙක් එතකොට ඔවුන් ගමන් ගත්තේ යාන්තමින් පොළොවට පා තබන්නාක් මෙන් ඉතා නිසලවය නිසලවය කියන්නේ මොකද්ද නිශ්ශබ්දව මේගොල්ලෝ අපි යනවා වගේ දඩබඩ ඩෝන් ගාලා ගියාද නෑ මෙයාලා යන්නේ කොහොමද පුතේ යාන්තමින් පොළවට පාතබමින් ඇයි යාන්තමින් පොළවට පාතබමින් යන්නේ පුතේ මුවා කියන්නේ හරිම අහිංසක හරි බය සතෙක් එයා බයයි එයාව කොයි වෙලාවෙ කවුරු හරි සතෙක් ඇහිලා එයාව ගොදුරක් කරගනී කියලා එතකොට මෙයා ගමන් කරන්නේ සද්දය නොනැගෙන විදිහට يعني අඩිය තිබ්බාම දැන් අපි අඩිය තිබ්බත් සද්දයක් එනවනේ හැබැයි මේ මූ යන්නේ හිමීසරේ පොළොවට දැන්නා නොදෙනවා වගේ තමයි යාන්තමට තමයි අඩිය තියන්නේ ඒකට හේතුව තමයි මොකද්ද අඩිය තියලා ශබ්දය ආවොතින් අර ඒගොල්ලන්ව ගොදුරු කරගන්න සත්තුන්ට ඇහිලා මේ දෙසට ඇවිල්ලා ඒගොල්ලන්ව ගොදුරු කරගනී කියන බය නිසා තමයි යාන්තමින් පොළොවට මේගොල්ලෝ අඩිය තියා යන්නේ ඒ වගේ තාම නිශ්ශබ්දව නිසලව තමයි පුතේ මේගොල්ලෝ යන්නේ අන්තට්ටු කීපයක් දරූ ලොකු මුවෙක් වැව ඉවුරේ සිටගෙන ආ වැව ඉවුර කියන එක දන්නව නේද පුතේ මෙහිම වැව තියෙනවා වැවට ගොඩබිම් ප්‍රදේශය වැව අද්දරම තියෙන ගොඩබිම් ප්‍රදේශය නම් කියන්නේ වැව් ඉවුර ලොකු මුවෙක් පුතේ එයාට අන්තට්ටු කීපයක් තියෙන ලොකු මුවෙක් ඉන්නවා කොහෙද වැව් ඉවුරටලා ඉන්නවා එයා එහෙම ඉන්නේ දෙකන් ඒ මේ අත හරවමි මේ කන් දෙක අපිට වඩා ඒගොල්ලන්ට පුළුවන් පුතේ එහෙට මෙහෙට හරවන්න. ඇයි මෙහෙම හරවන්නේ? ශබ්දයක් එනවද? ඒගොල්ලන්ම ගොදුරු කරගන්න වෙනත් සතෙක් එනවද කියලා තමයි මෙයා මේ කන් දෙක හරවරෝ සද්දයක් ඇහෙනවද කියන එක බලන්නේ මේ මුවා. එතකොට බලන්න එයා කන් දෙක හරින උදාර ලීලාවෙන් ඉන්නේ. මම තමයි ලොක්කා. අන්න ඒ විදිහට තමයි මෙයා ඉන්නේ. දැන් ඔයාලට තේරෙනවද මේ මුවා කවුරු වෙන්න පුළුවන්ද මේ මුවරල්? ඕ මේ මුව රලේ පුතේ මෙයා තමයි නායකයා නියම නායකයා තමන්ගේ යටත් පිරිසගේ සුභසිද්ධිය සඳහා වැඩ කරන්න ඕනි පන්ති නායකයා වුණත් එහෙමයි දැන් මොනවා හරි කෑමක් ලැබුණොත් පන්තියට ගුරුතුමියගේ අපි කියමුකෝ උපන්දිනේ නිසා ඔයගලන්ට කේක් දුන්නේ නැහැ කියලා පැනවකමන් නායකයා කාගෙන කාගෙන ඉන්නවද නෑ පුතේ මොකද කරන්න ඕන මුලින්ම නායකයා නායකත්වයේ අරගෙන අනිත් අයට බෙදලා තමයි එයා කන්න ඕන බලන්න ඒක හොඳට මේ මේ ඡේද කොටසින් පුතේ අපට පිළිබිඹු කරනවා. එහෙනම් ඔයගොල්ලන්ගේ ජීවිතයට ඔන්න ආදර්ශයක් මේකෙන් ලබා ගන්න පුළුවන්. දැන් මෙයා වැව් යුරටලා ඉන්න බලන්නකෝ ඊට පස්සේ අනිත් අය මොකද කරේ කියලා. ඌ රලේ නායකයා වන්නට ඇත. ඌ එසේ සිටිද්දී. ඒ කියන්නේ මේ ලොකු අන්තක්කු කීපයක් තියෙන ලොකු මුවා වැවේ ඌරේ ඉන්නකොට සෙස්සෝ වැවට බැස තිය බොන්නට ඌම කවුද මේ සෙස්සෝ කියන්නේ? සෙස්සෝ කියන්නේ පුතේ අනිත් මුව. ඒ මුව රලේ නායකයා හැරුණාම ඉතිරි මුවන්ට තමයි කියන්නේ මොකද සෙස්සෝ කියලා. ඒගොල්ල මොකද කරන්නේ වැවට බැහැලා පුතේ වතුර බොනෝ දිය කියන්නේ මොනවාද වතුර වලට කියන සමාන පදයක් මුව දෙනක් කුඩා පැටවකුත් සමග දියට බැස්සාය ආන්න දියට බහිනවා පුතේ මේ අවස්ථාවේදී මුව දෙනක් තමන්ගේ කුඩා පැටවවත් අරගෙන බහිනවා කොහෙටද වැවට වතුර බොන්න ඊට පස්ස බලන්න අනතුරුව මෙතෙක් වේලා ගොඩ සිටි මුවාද වැවට බැස්ස යන්න මුව රලේ හිටපු අනිත් මුවට ගන්න සෙස්සෝ කියලා කිව්වේ අන්න ඒගොල්ලෝ සෙස්සෝ කියන්නේ මුවන්ට ඒ මුව ගිහිල්ලා හොඳ හැටි වතුර බීලා ගොඩට ආවහම පස්සේ තමයි නායකයා ගිහිල්ලා වතුර බිව්වේ බලන්න නායකයෙකුගේ ලක්ෂණ ඒක තමයි පුතේ නායකයෙකුගේ ලක්ෂණ ඔයගොල්ලොත් ඒක හොඳට හිතට අරගන්න ඕන ඔයාලටත් නායකත්වයක් ලැබුණොත් පන්තියේ හෝ වෙන තැනකදී ඔයාලා කොහොමද කටයුතු කරන්න ඕන මෙන්න මේ නායක මුවා කර විදිය තමයි ඔයගොල්ලොත් ඇසෙන්න ඕන හොඳයි ඒකෙන් පුතේ මම උනාට ප්‍රශ්න ටිකක් සූදානම් කරගෙන තියෙනවා ඔය ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු
පළවෙනි ප්‍රශ්නේ තියෙනවා පුතේ තිත්මෝ ගමන් කළේ කෙසේද? තිත්මෝ ගමන් කරේ කොහොමද? යාන්තමින් අඩි 30 තියා තමයි පුතේ මේගොල්ලෝ ගමන් කරේ. වැවේ සිටගෙන සිටියේ කවුද? කවුද පුතේ? මුවරළේ නායක මුවා. මුවරළේ නායක මුවා තමයි හිටියේ. ඌ යුරේ බලා සිට විට සෙසු අය කළේ කුමක්ද? වැවට බැහැලා වතුර බිව්වා. ඊළඟසේ මුව දෙන දියට බැස්සේ කා සමගද? කා සමගද මුව දෙන දියට බැස්සේ පැටවා සමග. ඊට පස්සේ පුතේ කියනවා මෙහෙම ගැළපෙන සමාන පද ඡේදයෙන් සොයා ලියන්නලු. මම දීලා තියෙන පුතේ සමාන පද ටික ඔයාලට තින්නේ දීලා තියෙන සමාන පදයට ගැළපෙන සමාන පදේ ඡේදයෙන් හොයලා ලියන්නයි ඕන. ඡේදයේ තියෙනක විතරයි වෙන සමාන පද ලියුවත් වැරදි. භූමියට කියලා තියෙනවා පුතේ. දැන් භූමියට කියලා තියෙන්නේ භූමිය නෙමේ තියෙන්නේ භූමියට. එහෙනම් පුතා ඔයගලට මතක ඇති මේ ඡේදෙ තියෙනවා මොකද තියෙන්නේ පොළවට. පොළොවට මේකෙ තියෙන්නේ පොළොවට කියලා. එහෙනම් ලෝ අකුර මූර්ධජ වෙන්න ඕන දන්ත දෙලිවොත් වැරදි. දැන් දෙරණට කිව්වත් හරිනේ. දෙරණ කියන්නේ පොළොවට කියන සමාන පදයක්නේ. හැබැයි දෙරණට කියන වචනේ මෙතනට ගැලපෙන්නේ නැහැ. භූමියට කියන එකට සමාන පදයක් තමයි දෙරණට කියන්නේ. එතකොට මෙතනට දෙරණට කියන එක ලියුවොත් මොකද වැරද්ද? ඒක ඡේදයේ නැහැ. ඡේදයේ තියෙන්නේ මොකද්ද? පොළොවට. මෙතන ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? ගැලපෙන සමාන පද ඡේදයෙන් හොයලා ලියන්න. එහෙනම් පිටින් අපිට ලියන්න අයිතියක් නැහැ. එහෙනම් බලන්න ඊගාවෙක නිශ්ශබ්දව. නිශ්ශබ්දව කියන එකට පුතේ මෙතන අපිට දීලා තියෙනවා මොකද්ද? නිසලව. දැන් මෙතන නිශ්ශබ්ද කියවනා නිසල එන්න ඕන. මන් දීලා තියෙන නිශ්ශබ්දව. එහෙනම් මොකද්ද එන්න ඕන? නිසලව කියන වචනේ තමයි පුතේ මේකේ තියෙන්නේ. ඊට පස්සේ පුතේ අපිට තියෙනවා වතුර කියලා. එතන වතුර කියන එකට අපිට පැන් කිව්වත් හරිනේ. පැන් කිව්වත් හරි. හැබැයි මෙතනදී වතුර කියන එකට පැන් කියලා ලියලා හරිනවද? වැරදි. සමාන පදයක් තමයි. හැබැයි මෙතනදී වැරදි. හේතුව මොකද්ද? ඡේදයේ නෑ ඒක. ඡේදයේ තියෙන්නේ පැන් කියලා නෙමෙයි පුතේ. ඡේදයේ තියෙන්නේ මොකද්ද? දිය කියලා. එහෙනම් අපි දිය කියන වචනේ මෙතනට අනිවාර්යෙන් ලියන්න ඕන. ඊට පස්සේ මෙතන තියනවා පොඩි කියලා. පොඩි කියන එකට සමාන පදේ පුංචි කියලාත් අපි කියනවනේ. පුංචි කිව්වත් පොඩි කියන එකට සමාන පදයක් තමයි. හැබැයි පුංචි කියන එක මෙතනට ලියන්න බෑ. හේතුව ඡේදයේ පුංචි කියන වචනේ නෑ. ඡේදයේ තියෙන්නේ මොකද්ද? කුඩා. එහෙනම් අපි මෙතන ලියන්න ඕන මොකද්ද පුතේ? කුඩා කියන වචනේ. එහෙනම් පුතාලට පැහැදිලි ඇති මේ ප්‍රශ්න ටික ලියාගෙන මේවට උත්තර සපයන්න හැමෝටම තෙරුවන් සරණයි.